මෙහෙට බ්‍රහ්මලෝකෙට අත දිගහැරිය සැනින් යන්න පුළුවන් නම් භාගතුන් වහන්සේට. හරි. එතකොට ත්‍රිසස්ති ලෝක ධාතුවටත් ඒ වගේ ඉක්මන් වේලාවකින් ලබා ගන්න පුළුවන් කියන ගැටලුව. නෑ ඒකේ වෙලාව යනවා ඊට වඩා. ඊට වඩා වෙලාව ගත වෙනවා. ඒක වෙනම දුරක්නේ. ඒ කියන්නේ දැන් ඔය වක්කල අටක් දික්කල සැනින් යෑම දික්කල අටක් වක්කල සැනින් යෑම කියලා එකක් තියෙනවනේ. මෙතන ඇති වෙලා එතන පහළ වුණා කියලා. ඉතින් ඒක ගැන සම්ප්‍රදාය ඇතුළේ තියෙන තොරතුරු ගත්තම ක්‍රම දෙකක් පුළුවන්. අර මොකද්ද අර තියෙනව නේද මේ ටෙලිපති නේ මොකද්ද අර කියන්නේ මෙතන නැති වෙලා එතන පහළ වෙන්නේ. මොකද්ද මේ ඒ ක්‍රමයක් තියෙනවා මේ මේ මෙතන දෙය අතුරුදහන් වෙනවා. ආ teleportation අන්න teleportation මෙතන නැති වෙලා මෙතන පහළ වෙනවා ඒකද මේ කියන්නේ කියන එක මට තියෙන ප්‍රශ්නයක් I think සාමාන්‍යයෙන් කියන්නේ මේක මේ මෙහෙම සම්පූර්ණයෙන් සම්තතිය වලසි යනවා කියලා කියන්නේ මේකෙන් යනවා ඔය බ්‍රහ්ම ලෝකයට යනවා කියලා කියන්නේ මට ඒක හවුන්නේ මම ටීකාවක් කියුවේ ප්‍රශ්නේ අහලා තිනවා. ඒ කියන්නේ මෙතන ඒක කියලා නැහැ teleportation ද නැත්තම් මෙහෙමද කියලා. මේක එයා උන්වහන්සේ කිය ඒ කියන්නේ නැති වෙලා ගියා කියන එකේ තේරුම මේ දිගටම ගිහිල්ලා තියෙනවා පාරදී යම් කාලයක්. හැබැයි තාම වේගයකින්. ඊට පස්සේ කියනවා මේ කොච්චර වේගයක්ද මේ නිකන් නිකන් හුදු උපමාවක්ද මේ දුන්නේ කියලා. ඉතින් සම්ප්‍රදාය අදහස ඒ කාලේ ගියා කියලා තේරුම් ගන්න කියලා කියනවා. මේ වගේ කාලෙකින් ගිහිල්ලා තියෙනවා. දුර. ඒ හිතෙන් ඒක අනුභවයේ බලයක් කියලා කියන්නේ. ඉතින් එතකොට ඊට වඩා ඩබල් ත්‍රිපල් යන්න ඕන නම් ඒ වගේම අත් දෙක තුනක් නවන දිගහරන වෙලාව යන්න වෙයි. ඉතින් ඊට පස්සේ ඕකේ තව මේ අද තියෙන කිනෙක්ට තරකයක් ලෙස ගේන්න පුළුවන්. ඊට පස්සේ බ්‍රහ්ම ලෝකයේ දුර විස්තර කරලා තියෙනවානේ බ්‍රහ්ම ලෝක වලට අටුවාව. දුර ඉතාම දීර්ඝ දුරක්. එතකොට නිකන් උදාහරණයකට ගත්තොත් අපි නිකන් සංඛ්‍යා වශයෙන් බැලුවොත් ඒ කියන්නේ මේ ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් යනවා කියන එක තමයි මේ නොකිය කියලා තියෙන්නේ. ඒක ලොකු ප්‍රකාශනයක්. මොකද අපි අතර සම්ප්‍රදාය ඇතුලේ ඔය කතා වෙන්නට පුළුවන්. නමුත් විද්‍යාත්මක න්‍යාය හැටියට කිසිම දෙයකට ආලෝකීය වේගය ඉක්මවන්න බෑ. ඒක යුනිවර්සල් ලෝ එකක් කියලා තමයි කියන්නේ සාමාන්‍ය. ඔය අවස්ථා දෙක තුනක් තියෙනවා ආලෝකීය වේගයට වඩා වෙනස් සිද්ධ වෙන. නමුත් ගමන් කිරීමක් ගැන කතා කරන්නේ. එකම දෙයයි ඒකට හැටියට ස්පේස් එක යනවා ආලෝකීය වේගයට වඩා මේ මේ මොකද්ද එක්ස්පැන්ෂන් එක යුනිවර්ස් එකේ. ඉතින් ඒ වගේ මේ මේ සිද්ධ තියෙනවා. ඉතින් ඒකෙදි කියන්න වෙන්නේ සාන්නසය අහපු විදිහට මේක සතතව තමයි ගමන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ හැමතැනම එයා ඉඳලා තියෙනවා. බුදුරණන් වහන්සේ උන්වහන්සේ. හැමතැනම ඉඳලා තියෙනවා. මෙහෙම ගිහිල්ලා තියෙනවා. මෙතන නැතිලා එතන පහළුණා නෙවෙයි. ඒක තමයි මේ අභිඥාවේ බලය වේගය කියලා කියන්නේ. ඉතින් එතකොට බ්‍රහ්ම ලෝකයට යනවා නම් වක්කලතා දික්කලසැනින් ඒ කාලයත් ඒ ලෙසට ගන්න කියලා තමයි සම්ප්‍රදායය කියන්නේ. මම පොතේ තියෙන එක මම කියන්නේ. ඒ ලෙසට ගන්න කියලා කියන්නේ. එතකොට තව දෙකක් යන්න ඕන නම් ඒ වගේ දෙකක්, තුනක්, හතරක්, පහක් ඒ වගේ කාලයක් ගත වෙයි. ඉතතර රෝහිත සූත්‍රයේ දිනවනේ සක්වල එක කෙලවල ගිහින් අනිස් එක්වලට අර මොකද්ද මේ එක අකුරක් තියදී ගියා කියලා. ඊට පස්සේ අර මොකද්ද ඒ වේගය ගැනත් කියනවානේ මොකද්ද විදිනකොට තල්පත් ඊතලයක් විද්දම තල්පතක් පසාරු කරගෙන යන කාලේ වගේ කාලෙකින් යා ගියා කියලා. ඉතින් ඒ වගේ මේ ඉතා අධික වේගයක් ගැන සඳහන් වෙනවා. නමුත් ඉතින් කියන්න තියෙන්නේ වේගය දුර වැඩි වෙන්න යන කාලේ වැඩි යන කාලේ වැඩි තව යන්න වෙනවා තව යන්න වෙනවා. ඒ ඉරිදි බලේ සීමාන්ත නැහැ. බුදුරණන් හසර කියලා ඉරිදි බලේ අසීමාන්ත බවක් නැහැ. සීමාවක් තියෙනවා. ඔව්. උන්වහන්සේට සීමාවක් තියෙනවා. ඒ කියන්නේ අපිට ඒ සීමාව තේරුම් ගන්න බෑ. ඒක වෙනම කතාවක්. මේ ඒ වේගයේ යන්න පුළුවන් ඒවල හැම එකම සීමාවක් තියෙනවා.